සුබ දවසක් DP Education IT Campus YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ CSS පාවිච්චි කරගෙන කොහොමද tool tip එකක් හදාගන්නේ කියන එක ගැන. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලන්නේ කොහොමද CSS පාවිච්චි කරගෙන images style කරගන්නේ කියලා. ඉතින් මේ සමහර දේවල් අපි දැනටමත් කතා කරලා තියෙනවා. ඒ දේවල් අපි ආයෙ මතක් කරගමු. අනිත් කතා කරමු නැති properties ගැන මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉස්සෙල්ලාම මම මගේ බොඩි ටැග් එක ඇතුළට ඉමේජ් එකක් ඇඩ් කරගන්නවා. img src මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ඉමේජ් එකක් මම තෝරගන්නවා. මෙන්න මේ ඉමේජ් එක මම ගන්නවා. img.jpg කියන එක. මම එක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලනවා. මෙන්න මේ විදිහට මගේ ඉමේජ් එක ඇඩ් වෙලා තියෙනවා. මම මෙයාට ඉස්සෙල්ලාම විත් එකක් හයිට් එකක් දෙනවා. img යාගේ ස්ටයිලින් ටික ලියා ගන්නවා. විත් එක පික්සල්ස් 500ක් විතර දෙනවා. දැන් මේක සේව් කරගන්නවා. දැන් මේක රිෆ්‍රෙෂ් කරලා බලුවහම මෙන්න මේ විදිහට මගේ ඉමේජ් එක ඩිස්ප්ලේ වෙනවා. මට පුළුවන් මේ ඉමේජ් එකට border radius එකක් ඇඩ් කරගන්න. එතකොට මට මේ ඉමේජ් එකේ corners round කරගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මගේ ඉමේජ් එකේ properties තියෙන තැනට යනවා. styling ටික තියෙන තැනට ගිහිල්ලා border radius කියලා දෙනවා. මෙතන මට pixels වලින් මේ value එක දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ බලන්න පික්සල්ස් 10ක් ඇඩ් වෙලා තියෙනවා මෙහෙම. නැත්තම් මට පුළුවන් මේ border radius එක percentage value එකක් විදිහට දෙන්න. මෙන්න මෙහෙම. ඕක save කරලා බැලුවොත් එහෙම මෙන්න මෙහෙම ඕක apply වෙනවා. ඉතින් අපිට ওই දෙවිදියටම rounded corners add කරගන්න පුළුවන් image එකකට. ඉතින් ඊට අමතරව අපිට පුළුවන් image එකකට border එකක් add කරගන්න. දැන් මම මේ border radius කෙනෙක් පොඩ්ඩක් remove කරගන්නවා. ඊට පස්සේ මම යාට බෝඩ් එකක් දෙනවා 3 pixels solid white කියලා. හරි. දැන් මම මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොතින් මෙන්න මේ විදිහට බෝඩ් එකක් ඇඩුනවා. මෙතන බෝඩ් එක පේන්නේ නැහැ මොකද මම white දුන්න නිසා. මම මේකට red color වගේ ඇඩ් කරගන්නවා. මේක සේව් කරලා බලුවොත් එහෙම මෙන්න මෙහෙම බෝඩ් එක ඇඩ් වෙනවා. ඔය විදිහට තමයි බෝඩ් එකක් අපි ඇඩ් කරන්නේ. ඉතින් මේක මෙහෙම තියෙද්දිත් අපිට ඕන නම් අපි කලින් ඉගෙනගත්තු border radius එක ඇඩ් කරගන්න පුළුවන්. border radius 10 pixels මෙහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොතින් ඔයගලන්ට පේනවා ඇති අපි ඇඩ් කරපු බෝඩ් එක මෙන්න මේ විදිහට radius එක ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් මෙතනදිත් අපිට පුළුවන් percentage එකකින් දෙන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් responsive images add කරගන්න. responsive images කියලා කියන්නේ මගේ මේ ඉමේජ් එකේ height එක width එක automatically device එකේ screen size එක අනුව change වෙන විදිහට හදාගන්න මට පුළුවන්. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. මම මගේ ඉමේජ් එකේ styling තියෙන තැනට යනවා. මෙයාගේ මෙන්න මේ borders ටික අයින් කරගන්නවා මම. ඊට පස්සේ මෙයාගේ width එක දෙනවා මම 100%ක්. ඒ කියන්නේ full width ගන්න කියලා. ඒ කියන්නේ screen එකේ size එකෙන් මුළු width එකම ගන්න කියන එක තමයි 100%ක් දෙන එකෙන් කියන්නේ. height එක මම දෙනවා auto කියලා. හරි. දැන් මම මේක save කරලා refresh කරවතින් එහෙම මෙන්න මෙහෙම මගේ screen size එකට set වෙන විදිහට මෙයා width එක change කරගෙන තියෙනවා. දැන් මම මේ window එක resize කරවතින් එහෙම ඒත් මේක 100%ක් ගන්නවා. height එක change වෙනවා එක එක විදිහට. ඒ කියන්නේ ඉමේජ් එකේ ප්‍රොපෝෂන් එක හැමම තියාගෙන, ඒ කියන්නේ ඉමේජ් එකේ ඩිස්ටෝෂන් එකක් වෙන්නේ නැතුව, අර ඇදිලා හෙට මෙහෙට යන්නේ නැතුව, එයා height එක change කරගන්නවා, width එක 100% තියාගෙන. ඔන්නඔහොම තමයි responsive images අපි හදාගන්නේ CSS පාවිච්චි කරගෙන. ඊට පස්සේ අපිට පුළුවන් ඉමේජ් එකක්
මේ අපේ ස්ක්‍රීන් එක ඇතුළේ සෙන්ටර් කරගන්න. ඉතින් ඇත්තටම මෙතනදී width එක මෙයාගේ 100යි නිසා මෙයාගේ position එක අපිට හරියටම බලා ගන්න අමාරුයි. ඒ නිසා මම මෙයාගේ width එක change කරනවා 150ක් කියලා. හරි. ඊට පස්සේ මේක save කරලා බලුවොත් එහෙම මෙන්න මේ විදිහට යා position වෙලා තියෙනවා. දැන් හිතන්න මට මේ image එක සෙන්ටර් කරගන්න ඕනේ කියලා මගේ device එකේ screen size එක ඇතුළේ. ඒකට මට කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපි width එක දීලා තියෙනවා height එක දීලා තියෙනවා අපිට පුළුවන් මෙන්න මේ margin left කියන property එකට auto කියන value එක දෙන්න. ඒ වගේම ඒත් එක්කම අපි දෙන්න ඕනේ margin right කියන එකටත් auto කියන එක. ඊට පස්සේ මම මෙයාට දෙන්න ඕනේ display property එකක්. එයාට මම දෙනවා display block කියන එක. දීලා මම මේක refresh කරොත් එහෙම මෙන්න මෙහෙම මෙයා center වෙලා තියෙනවා. ඔහොම තමයි අපි image එකක් center කරගන්නේ අපේ screen size එක ඇතුලේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ image එකට opacity එකක් දෙන්න. අපි මේවා කලින් කතා කරලා තියෙනවා. අපි ඒවා මතක් කරගමු ආයෙ. Opacity එකක් දෙන විදිය ඔයගොල්ලෝ දන්නවා. Opacity කියලා දුන්නා. අපේ opacity value එක දුන්නා. මෙන්න මෙහෙම. මේක refresh කරලා බලුවොතින් මෙන්න මේ විදිහට ඔය opacity එක apply වෙනවා. ඉතින් අපිට opacity එක එකත් බිඳුවත් අතරේ වැලියු එකක් දෙන්න පුළුවන්. එක කියන්නේ opacity වැඩිම. ඒ කියන්නේ white color වගේ වෙනවා. Opacity 0 කියලා කියන්නේ අඩුම අගය. එතකොට opacity එකක් නැති තරම්. අන්න ඒ විදිහට තමයි අපි opacity එක දෙන්නේ. ඊට පස්සේ ඔයා හිතන්න මේ image එක උඩ text එකක් position කරගන්න ඕනේ කියලා. ඒක කරගන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් ඔයා හිතන්න මෙන්න මේ image එක උඩ bottom right corner එකේ text එකක් position කරගන්න ඕනේ කියලා. ඒක කරන්න මෙන්න මෙහෙමයි. මම ඉස්සෙල්ලාම මෙයාගේ මෙන්න මේ opacity එක remove කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ට text එකකුත් add කරගන්නවා. div එකක් ඇතුලේ මම type කරනවා my text කියලා. ඊට පස්සේ මම යාට දෙන්න යන්නේ ස්ටයිලින් ටිකක්. div style ටික විදිහට මම යාට දෙනවා. position absolute කියන එක ඉස්සෙල්ලාම දෙනවා. ඊට පස්සේ bottom එක මම pixels 10ක් විතර දෙනවා. ඊට පස්සේ right එක මම දෙනවා pixels 20ක් විතර. ඊට පස්සේ මට පුළුවන් මෙයාට font size එකකුත් දෙන්න. හරි. දැන් මේක save කරලා බලමු කොහොමද position වෙලා තියෙන්නේ කියලා අපේ text එක. බලන්න මගේ text එක position වෙලා තියෙන්නේ මගේ මේ screen එකේ bottom right corner එකේ. ඉතින් අපි ඒක වළක්ව ගන්න අපි මෙන්න මේ image එකයි text එකයි දෙකම එක div එකක් ඇතුලේ wrap කරන්න ඕනේ. මෙන්න මෙතනින් මම div එකක් add කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ටික ගෙනල්ලා දානවා මෙන්න මේ div එක ඇතුළට. ඊට පස්සේ දැන් මෙතන මම style ටික දුන්නේ div කියලානේ. එයාට මම class එකකුත් දෙනවා. මොකද div දෙකක් තියෙනවනේ දැන්. ඒ නිසා my div කියලා දෙනවා. ඊට පස්සේ මෙතන styling වල මම මේක change කරගන්නවා my div කියලා. හරි. දැන් මේක save කරලා. හරි. දැන් මේක save කරනවා. ඊට පස්සේ මෙන්න මේ div එක තියෙනවනේ. එයාටත් මම class එකක් දෙනවා. container කියලා දෙනවා. container කියලා දෙන්නේ මේ දෙන්නව contain කරන් ඉන්නේ එයා නිසා. හරි. ඊට පස්සේ එයාටත් මම දෙනවා styling ටිකක් මෙන්න මෙහෙම. class එකක් ලියති dot එක ලියන්න ඕනේ. container curly brackets ඇතුලේ අපි දෙමු position relative කියලා. හරි. මේක refresh කරලා බලුවොතින් මෙන්න මේ විදිහට මගේ text එක දැන් ඔන්න position වෙලා තියෙනවා.
මම ආයමත් මගේ විත් එක චේන්ජ් කරගන්න ඉමේජ් එකේ 100%ක් කියලා. ඊට පස්සේ මම මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඔක ඩිස්ප්ලේ වෙනවා. දැන් ඇත්තටම ඉමේජ් එක පිටිපස්සේ තමයි අපේ ටෙක්ස්ට් එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ ඉමේජ් එකට ඔපැසිටි එකක් ඇඩ් කරගමු. හරි. දැන් මේක සේව් කරලා බැලුවොත් එහෙම මෙන්න මෙහෙම ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපි ඉමේජ් එකක් උඩ ටෙක්ස්ට් එකක් පොසිෂන් කරගන්නේ. ඉතින් ඒ වගේම තමයි සෙන්ටර් එකේ හරි මෙන්න මේ වම් පැත්තේ උඩ හරි යට හරි නැත්නම් දකුණු පැත්තේ උඩ හරි මේ ඕනෑම තැනක ඔයාට ටෙක්ස්ට් එකක් පොසිෂන් කරගන්න පුළුවන් ඉමේජ් එකක් උඩ. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉමේජස් වලට ෆිල්ටර්ස් වගේක් ඇඩ් කරන්න. ඒකට අපි පාවිච්චි කරනවා CSS වල ෆිල්ටර් කියලා ප්‍රොපර්ටි එකක්. මම මගේ කෝඩ් එකට ගිහිල්ලා මේ ඉමේජ් එකේ විත් එක චේන්ජ් කරගන්නවා 50% කියලා. ඔපැසිටි එක අයින් කරනවා. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එකත් මම මෙතනින් රිමූව් කරගන්නවා. හරි. දැන් මේක සේව් කරවතින් එහෙම මෙන්න මේ විදිහට ඔක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් මේ ෆිල්ටර් කියන ප්‍රොපර්ටි එකට අපිට ඇප්ලයි කරන්න පුළුවන් වැලියුස් කීපයක් තියෙනවා. ඉතින් මම මේ වැලියුස් එකකින් එක ඇඩ් කරලා පෙන්නන්නම්. ප්‍රොපර්ටි එක වෙන්නේ ෆිල්ටර් කියන එක. ඒකට අපි ඉස්සෙල්ලාම ඇප්ලයි කරලා බලමු මෙන්න මේ බ්ලර් කියන එක. බ්ලර් කියලා කියන්නේ අපිට පුළුවන් ඉමේජ් එක ටිකක් බ්ලර් කරන්න. ඒක අපිට පික්සල්ස් ගානකින් දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම පික්සල්ස් 5ක් දෙනවා මම. මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඉමේජ් එක බ්ලර් වෙනවා. ඔය එක ෆිල්ටර් එකක්. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ බ්‍රයිට්නස් එක චේන්ජ් කරන්න. ඒක අපි කරන්නේ මෙන්න මෙහෙමයි. ෆිල්ටර් බ්‍රයිට්නස්. බ්‍රයිට්නස් එක කොච්චරක්ද වෙන්න ඕනේ කියන එක අපිට පර්සන්ටේජ් වැලියු එකක් විදිහට මෙතන දෙන්න පුළුවන්. 50% කියමු. මේක රිෆ්‍රෙෂ් කරලා බලුවොතින් ඔන්නෝම බ්‍රයිට්නස් එක චේන්ජ් වෙනවා. ඊට පස්සේ එකක් තියෙනවා කන්ට්‍රාස්ට් කියලා. කන්ට්‍රාස්ට්. එතනදිත් අපිට පර්සන්ටේජ් වැලියු එකක් දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම කන්ට්‍රාස්ට් එක චේන්ජ් කරන්න පුළුවන්. මේ බලන්න. ඊට පස්සේ තවත් ඔප්ෂන් එකක් තියෙනවා ග්‍රේ ස්කේල් කියලා. ඒ කියන්නේ අපිට ඉමේජ් එක ග්‍රේ ස්කේල් කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්ලැක් ඇන් වයිට් කරන්න පුළුවන්. ග්‍රේ ස්කේල් කියලා දුන්නා. ග්‍රේ ස්කේල් එකේ පර්සන්ටේජ් එක අපිට මෙතන දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම පර්සන්ටේජ් එකක් දෙන්න පුළුවන්. මේක රිෆ්‍රෙෂ් කරවතින් මෙන්න මේ විදිහට ඔක චේන්ජ් වෙලා තියෙනවා. ඊට පස්සේ තවත් වැලියු එකක් තියෙනවා hue rotate කියලා. ඒකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. මේ බලන්න. මම මේක මකා ගන්නවා. hue rotate. මෙතනදී rotation එක අපිට degrees වලින් දෙන්න පුළුවන්. මෙතනම pixels 180ක් දෙනවා. මෙන්න මේ විදිහට colors change වෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා invert කියලා. ඉන්වර්ට් කියන එකෙන් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ෆිල්ටර් ඉන්වර්ට් අපිට මේක දෙන්න පුළුවන් පර්සන්ටේජ් වැලියු එකක් විදිහට. මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලුවොතින් මෙන්න මෙහෙම ඕක චේන්ජ් වෙනවා. ඕක තමයි ඉන්වර්ට් කියන එකෙන් වෙන්නේ. ඊට පස්සේ එකක් තියෙනවා ඔපැසිටි. ඔපැසිටි කියන එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. ඉතින් ඒක ෆිල්ටර් එකක් විදිහට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒක ලියන්නේ මෙහෙමයි opacity. ඊට පස්සේ අපිට percentage එකක් දෙන්න පුළුවන්. මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරවතින් මෙන්න මෙහෙම opacity change වෙනවා. ඊට පස්සේ තියෙනවා saturate කියලා filter එකක්. ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි saturate. එතන අපිට value එකක් දෙන්න පුළුවන්. ඒක රිෆ්‍රෙෂ් කරොත් මෙන්න මෙහෙම ඕක පෙන්වනවා. ඊට පස්සේ තියෙනවා sepia කියලා එකක්. එතනටත් අපිට percentage value එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ එක එක filters වලින් එක එක විදිහේ දේවල් තමයි වෙන්නේ. ඕගොල්ලෝ development එකක් කරද්දී කැමති විදිහට මේවා apply කරලා ඔයාගේ images style කරගන්න පුළුවන්. මේ filters add කරලා. ඊට පස්සේ තියෙනවා drop shadow කියලා filter එකක්. අපිට පුළුවන් image එකකට drop shadow එකක් apply කරගන්න. ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි filter drop shadow. මෙතනදී අපිට shadow එකේ value specify කරන්න පුළුවන්. මම මෙතන pixels 10යි
දහයයි ඔන්නහම නිකං මට හිතුන වැලවිස් ටිකක් දුන්නා. මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරවතින් මෙන්න මෙහෙම ෂැඩෝ එකක් ඇඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ෆිල්ටර්ස් ඇප්ලයි කරගන්නේ ඉමේජස් වලට. ඊට පස්සේ අපිට පුළුවන් ඉමේජ් එකක් ෆ්ලිප් කරන්න. ඒ කියන්නේ ෆ්ලිප් කරද්දී ඔයගොල්ලෝ දන්නවා මේ ඉමේජ් එක එහෙම් පිටින්ම අනිත් පැත්ත හැරෙනවා. ඒ කියන්නේ උඩ යටට හැරෙනවා නෙමෙයි ඉමේජ් එක ෆ්ලිප් වෙනවා. ඒ කියන්නේ මිරර් ඉමේජ් එකක් විදිහට තමයි ඔක ඩිස්ප්ලේ වෙන්නේ. ඒක ලියන්නේ මෙන්න මෙහෙම. ෆිල්ටර් කියන එක මම අයින් කරගන්නවා. මෙතන මම දෙනවා ට්‍රාන්ස්ෆෝම් කියන ප්‍රොපර්ටි එක. එයාගේ මම දෙනවා ස්කේල් x. ඊට පස්සේ ෆ්ලිප් කරන්න නම් මම දෙන්න ඕනේ මයිනස් 1. දැන් මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බැලුවොතින් මෙන්න මෙහෙම ඉමේජ් එක ෆ්ලිප් වුණා. මිරර් ඉමේජ් එකක් විදිහට තමයි ඔක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් ඒ තමයි අපිට CSS පාවිච්චි කරගෙන ඉමේජස් වලට ඇප්ලයි කරන්න පුළුවන් ෆිල්ටර්ස් සහ ප්‍රොපර්ටිස්. ඉතින් ඕගොල්ලෝ ඕගලන්ගේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරනකොට මේ පාවිච්චි කරපු දේවල් මේ ඉගෙනගත්තු දේවල් අවශ්‍ය විදිහට පාවිච්චි කරගන්න. විශේෂයෙන් මෙන්න මේ අපි අන්තිමට කතා කරපු ෆිල්ටර්ස් වගේ දේවල්. මේවා අපිට ඇප්ලයි කරන්න පුළුවන් මොකක් හරි ඉමේජ් එක ළඟට කර්සර් එක ගෙනියද්දී. අන්න ඒ වගේ දේවල් වලට මේවා ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි කතා කරේ CSS පාවිච්චි කරගෙන ඉමේජස් ස්ටයිල් කරගන්න පුළුවන් විදි කීපයක් ගැන. ඒ සමහරක් දේවල් අපි කලින් වීඩියෝස් වල කතා කරපු දේවල්, සමහර දේවල් අපි අලුතෙන් ඉගෙනගත්තු දේවල්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද ඉමේජ් එකක් රිෆ්ලෙක්ට් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඉමේජ් රිෆ්ලෙක්ෂන් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.